ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සෑම සීලු දිනාටම මෙන්න මේ තියෙන ලයිනර් දෙක ඩැමේජ් එකක් වුණා කියන්නේ වාහනේ හැන්ඩල් එක වනනවා වාහනේ වනනවා හැසිරීමට අපහසුයි හැසිරවීමට ඉතින් ගොඩ දෙනෙක් දන්නවා මේක ඩැම්පර් එක හැන්ඩල් ඉතින් ඒක මාරු කරගන්න විදිය තමයි මේ වීඩියෝ එකකින් ගෙනාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා වාහනේ වනනවා වාහනේ ඉස්සරෝදේ වනනවා කියලා බලමු ඉතින් කොහොමද මේක මාරු වෙන්නේ කියලා ඉතින් කොහොමද වැඩේ වෙන්නේ කියලා බලමු යම්මු වීඩියෝ එකට ඉතින් මේ මෙතන තමයි මේ ඩැම්පර් එක තියෙන්නේ අටේ යන දෙකකින්. ඉතින් ඒක දාන්න මේ හැන්ඩල් එක ගලවන්න ඕනේ. මේ මෙතන තමයි තියෙන්නේ. ඉතින් මේකත් මේ වැනිල් එකට වාහනේ වනනවා කියාගෙන ආපු වාහනයක් මේ. මේ තියෙන්නේ ඔයාලට පේන්න තියෙන මේ ඩැම්පරේ ලයිනර් එක ඇල්ලලා තියෙනවා ලයිනර් දෙකෙන්. උඩයි පහළයි දෙකම ලයිනර් දෙකක් තියෙනවා. ඉතින් මේක පින් එකක් ගහන්න වෙලා තියෙන්නේ. පින් එකටත් එක්කම තමයි ආවේ. පින් එක ගහන වීඩියෝ එක මේකේ නෑ. ඉතින් මේක මම වැඩේ කරගෙන යන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ විදියට පිටිපස්සේ තියෙන 13 යන දෙකක් සමහර වෙලාවල් නට් දෙකක් දාලා තියෙන යන දෙක මේකටම හයි වෙලා තියෙන්නේ ඩෑෂ්බෝඩ් එකටම. ඉතින් ඒකයි මේ හැන්ඩල් එකේ හරස් යනේ ගලව ගන්නවා මෙන්න මේ විදියට. මෙන්න මේකේ ඩෑම්පරේ තියෙන ඇණෙක් ගලව ගන්නවා. මේ තියෙන දැන් මේක පෝක් එකක් ගලවනවා මොකද මේක පින් එකක් ගහන්න තියෙන හින්දා. ඉතින් මේ තියෙන ඩැම්පර් එක ඔන්න ඔතන තමයි ඩැම්පර් එක තියෙන්නේ මේ යන දෙකෙන් සෙට් වෙලා තියෙන ඩැම්පර් එක. ඉතින් සමහර වාහන වල රේසර් ගියාම එතකොට පින් එක ගියාම රෝදේ ෆ්‍රීම් එකක් බකල් වුණාම ওই ඩැම්පර් එක ගියාම වැනිල්ලාක් වගේ දෙයක් වෙනවා හැන්ඩල් එක නිතර වනන්න ගන්නවා. ඊට අපි මෙහෙම අටේ යන දෙකෙන් ගලව ගන්නවා. ඉතින් කියන්න ඕනේ මේ මෙන්න මේ පොඩි කෑල්ලෙන් තමයි සිද්ධ වෙන්නේ. ගොඩක් වාහනවල සමහර කට්ටිය කියනවා වාහනේ මොනවා කරුවත් හැන්ඩල් එක වනනවා මෙහෙමයි කියලා. ඉතින් මේක වෙන්න පුළුවන් ලෙඩේ බලන්න සමහරට ඩැම්පර් එක ඩැමේජ් වෙලා ඇති. ලයිනර් දෙක ඇදලා ඩැම්පර් එකේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඩැම්පරේ දාගන්න. ඉතින් මේ විදියට ගලව ගන්නවා. ඉතින් ඩැම්පරේ ඩැමේජ් වෙලා තියෙනවා කියන්නේ වාහනේ පදවන කෙනාට අමාරුයි රියදුරාට. ඉතින් නිතරම හැන්ඩල් එක වනනවා එහෙට මෙහෙට. හසුරුවන්න අමාරුයි පාරට අරන් ගියාම. ඉතින් බලන්න මේ ඩැම්පරේ සවුත් වෙලාද කියලා, රේසර් සවුත් වෙලාද කියලා. එතකොට පින් එක ගිහිල්ලාද කියලා, ওই වගේ දේවල් වලට තමයි වාහනේ වනන්න ගන්නේ. ඉතින් මේ විදිහට ඩැම්පරේ ගලව ගන්නවා. මේ වලට පේන්න තියෙන්නේ කැඩිච්ච ඩැම්පර එක. එක පැත්තක ලයින් එකක් ඇත්තෙත් නැහැ ඒකේ. මේ තියෙන අලුත් ඩැම්පර් එක අපි අලුත් ඩැම්පර් එක හයි කර ගන්නවා මෙන්න මේ විදියට. මේ විදියට ඇන ටික දා ගන්නවා. වීඩියෝ පොඩි පොඩි අඩුකාරුවන් ඇති මගහැරිච්ච දේවල් ඇති යටින් කමෙන්ට් කරන්න. ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා යටින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා හැමෝගෙම. ඉතින් මේ විදිහට තද කරගන්නවා මේ අටේ යන දෙක. මේක හැම 2 ස්ටොක් 4 ස්ටොක් කියලා නෑ, හැම වාහනිකම තියෙනවා මේ ත්‍රිවිල් වල. ඉතින් මේ විදිහට පොඩ්ඩක් ග්‍රීස් ටිකක් ගා ගන්නවා එතන ලයිනර් දෙකේ. මෙන්න මේ විදිහට හැන්ඩල් එක දා ගන්නවා.
ඊටසේ ඔන්න ඔහම තමයි සෙට් වෙන්නේ ඔය කෑලි දෙක දෙපැත්තේ ඉතින් මේක මේ ට්‍රී පොට් එකේ ඉඳලා ෆෝර් ස්ටොක් FL මොඩල් එකට එනකන් හැම එක වාහනයකම තියෙන මේ ඩැම්පර් එක ඉතින් අලුත් වාහන වල ඩැමේජ් වෙනවා ඩැමේජ් වෙන්නේ නැහැ කියලා නෑ ඉතින් මේ විදිහට හයි කර ගන්නවා මෙන්න ඔන්න ওই විදිහට තමයි තියෙන්න ඕනේ මේ ඩැම්පර් එක හයි වෙලා ඉතින් හැන්ඩල් එක වනන එකට ඔන්න එක බේතක් ඔතන ලෙඩේ වෙන්න පුළුවන් ඉතින් මේ ඇනෙත් මේ විදිහට දාගන්න ගොඩාම තද කරගන්නත් එපා මොකද හිර වෙන්නම එතකොට කපන්න අමාරුයි ඉතින් ගොඩ දිනෙකගේ ප්‍රශ්න වලට උත්තර හම්බුනා කියලා හිතනවා අලුත් වීඩියෝකින් හම්බෙමු එතෙක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා යටින් කමෙන්ට් කරන්න සුබ දවසක් ගිහිල්ලා එන්න හැමෝටම ස්තුතියි